පල සමාපත්තිය වරක් ලැබූ සෝවාන් ඵලසිත නැවත නැවතත් ස්වසන්තානෙහි උපදවාගෙන නිවන් සුවය විදිනු කැමැතියන් විසින් නැවතත් ස්වසන්තානෙහි ඒ ඵල චිත්තය උපදවා ගැනීමේ බලාපොරොත්තුෙන් ඇතිවන්නා වූ කාය චිත්ත විකාරයන් පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. විදර්ශනා කිරීමට පටන්ගත් කලෙහි පෘතජ්ජනයන්ට නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් ඥාන විශේෂ ඇතිවන්නට පටන් ගැනීමත් ආර්යයන්ට උද්‍යව්‍ය ඥානයේ පටන් ඥාන විශේෂ ඇතිවන්නට පටන් ගැනීමත් ස්වභාවයය. එබැවින් නාම රූපයන් සිහි කරන්නට පටන් ගත්තා වූ සෝවාන් පුද්ගලයාට පළමුවෙන්ම උද්‍යව්‍ය ඥානය ඇති වෙයි. ඉන්පසු ඉතිරි ඥානත් පිළිවෙලින් ඇති වී සියල්ලටම උසස් වූ සියල්ලටම සියුම් වූ සංස්කාර උපේක්ෂා ඥානය වැඩි වේලාවක් ගත නොවී ඇති වෙයි. ඒ ඥානය සෑහෙන පමණට වැඩුණු පසු යෝගාවචරයාගේ සිත පෙරසේම සංස්කාරයන්ගේ නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණ ආරම්මණයට පැමිණෙන්නේය. නිර්වාණ ආරම්මණයට සිත පැමිණීමය යනු සෝවාන් ඵලසිත් ඇතිවීමය. මෙසේ ලෝකෝත්තර ඵලචිත්තය ඇතිකර ගැනීමට ඵල සමාපත්තියට සමවැදීමයයි කියනු ලැබේ. මෙතෙක් කල් මම ඵල සමාපත්තියෙන් වැසෙමියයි කියා අදිෂ්ඨානයක් නැතිව එයට සමවන් පුද්ගලයන්ගේ ඵලසිත් පරම්පරාව සමහර විට විනාඩියකින් දෙකකින් කෙලවර වෙයි. සමහර විට විනාඩි 5කින් 10කින් 15කින් පැය භාගයකින් පැයකින්ද කෙලවර වෙයි. අටුවාවල දවසක් මුළුල්ලෙහි වුවද රාත්‍රියක් මුළුල්ලෙහි වුවද අදිෂ්ඨානය පරිදි ඵල සමාපත්තියෙහි සිටිය හැකි බව දක්වා තිබෙයි. මේ කාලයේහිද සමත විදර්ශනාවන් දියුණු තියුණු තරමට පැය 1, 2, 3 යනාදී වශයෙන් පිරිසිඳගත් කාලය මුළුල්ලෙහි ඵල සමාපත්තියෙහි සිටිනු දක්නා ලැබෙන බවද කියා තිබේ. කාලය පිරිසිඳගෙන සමාපත්තියට සමවදින තැනැත්තන්ටද සමහර විට අතර සිහිකරන සිත් ඇතිවන බවත් හතර පස්වරක් සංස්කාර සිහිකිරීමෙන් පසු නැවතත් ඔවුන් සමාපත්තියට පැමිණෙන බවත් එසේ කැමති තාක්කල් පැය බොහෝ ගණනක් සමාපත්තියෙහි සිටින අය දක්නට ඇති බවත් කියා තිබේ. ඵල සිත් ඇතිවෙමින් පවත්නා කාලයේහි සකල සංස්කාරයන්ගේ නිරෝධය වූ නිර්වාණ ආරම්මණයෙහිම සිත පවති. ඒ කාලයේහිදී යෝගාවචරයා හට නිවන හැර අන් කිසිවක් නොදැනෙන්නේය. නිර්වාණය යනු ලෝකයට අයත් සකල නාමරූපයන්ගෙන් හා ප්‍රඥප්තීන්ගෙන්ද අන්‍ය වූ ස්වභාවයකි. එබැවින් ඵල සමාපත්තියෙහි ඉන්නා යෝගාවචරයාට මෙලොව හෝ අන්ලොවක හෝ ඇති කිසිවක් සිහි නොවේ. අන් කිසිම කල්පනාවක්ද ඔහුට නොවේ. දැකිය යුතු, ඇසිය යුතු, ආග්‍රහණය කළ යුතු, ආස්වාදනය කළ යුතු, ස්පර්ශ කළ යුතු අරමුණු කොතෙක් එළඹ සිටියේද ඒ එකකුදු ඔහුට නොදැනේ. අප්පනා ජවනං ඉරියාපතම් පි සන්නාමේති යයි දැක්වෙන පරිදි ඔහුගේ ඉරියව්ව වෙනස් නොවී පවතී. ඉඳගෙන
සමවතට සමවැදුන හොත් ශරීරයේ හිඳීමේ ඉරියව්ව සමාපත්තියෙහි ඉන්න තාක් එසේම පවතී. ඇඟ ඒ මේ අතට බරවීමක් නැමීමක් සෙලවීමක් ඒ කාලය තුලදී නොවේ. පලසිත් පරම්පරාව සිඳුණු විටකදී යෝගාවචරයා හට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය ගැනම හෝ ඒ ස්වභාවයට සිතින් පැමිණ විසූ බව ගැන හෝ පළමුවෙන් හැඟීම් ඇතිවිය හැකිය. යම් කිසි දැකීමක් ඇසීමක් ගැන සිත හෝ යම් කිසිවක් සිහිකරන සිත හෝ පළමුවෙන් ඇතිවිය හැකිය. අනතුරුව සුදුසු පරිදි සංස්කාර සිහිකරන සිත් ආදිය ඇතිවෙයි. සංස්කාරයන් සිහිකරන කල්හිද පටන් ගැනීමේදී නාම රූපයන්ගේ ඕදාරික ඉපදීම් බිඳීම් පමණක් සිහිකරන සිත් සෙමින් ඇතිවෙයි. විදර්ශනාව විශේෂයෙන් බලවත් වේ නම් ඵල සමාපත්තියෙන් නැගී සිටි කෙනෙහිමද සියුම් සියුම් වූ සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් සිහි කළ හැකි සියුම් වූද වේගවත් වූද සිත් ඇතිවිය හැකිය. විශේෂයෙන් සැලකී යුත්තක් නම් ඵල සමාපත්තියට ඉක්මනින් පැමිණීම පිළිබඳ වූද ඵල සමාපත්තියෙන් බොහෝ වේලා විසීම පිළිබඳ වූද අදිෂ්ඨාන පූර්වභාගයෙහි කරගත යුතුය. සංස්කාර සිහිකරමින් හෙවත් විදර්ශනා කරමින් ඉන්නා කාලයේදී අදිෂ්ඨාන කිරීම පිළිබඳ උත්සාහයක් නොකළ යුතුය. ඉක්මනින් සමාපත්තියට පැමිණේවායයි පැතීමක් හෝ නොකළ යුතුය. සමාපත්තියට පැමිණිය හැකි තරමට විදර්ශනා බලවේගය දියුණුවන්නට කලින් විදර්ශනාව හොඳින් සිදුවේගෙන යන අතර කැස්ස ආදිය ඇතිවීමෙන් වන ශරීර කම්පනවලින් විදර්ශනා වේගය හීනවන අවස්ථාද ඇත්තේය. විදර්ශනා විතා හොඳ වූ විට දැන් ඵලයට පැමිණෙනු ඇත යන කල්පනාව ඇතිවීම නිසාද විදර්ශනා බලවේගය හීන විය හැකිය. එබඳු කල්පනා ඒ අවස්ථාවෙහි නොකරන ලෙස පරිස්සම් විය යුතුය. ඉදින් කල්පනා වුවහොත් ඉක්ම යන්නට නොදී එයත් සිහි කරනු. මෙසේ අනුස්මරණ වේගය වාර බොහෝ ගණනක් හීනවීම සිදුවීමෙන් පසු අමාරුවෙන් ඵල සමවතට පැමිණෙන්නෝද වෙති. සමාධි ප්‍රඥා දෙකෙහි වේගය හීන නම් ඉක්මනින් සමවතට නොපැමිණිය හැකි වෙයි. පැමිණියේද ඔහුට වැඩි කාලයක් සමාපත්තියෙහි සිටිය නොහේ. විදර්ශනා ඥාන. මෙසේ ලෝකෝත්තර මාර්ගයට හා ඵලයට පැමිණිය වුන්ගෙන් ඇතැමුකුට බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා යන ඥානයන් ගැන නිරවුල් දැනීමක් නැතිවිය හැකිය. ඥානයන් ගැන නිරවුල් දැනීමක් ඇතින වූ ඒ පින්වතුන් විසින් ඒ ගැන පිරිසිදු දැනීමක් ලබාගනු කැමැත්තාහු නම් එක් එක් ඥානයක් පැවතීමට කාලය නියම කරගෙන ඒ ඒ කාලය තුලදී ඒ ඒ ඥානය පැවැත්විය යුතුය. මේ පැය භාගයේහි නොහොත් මේ පැයෙහි උද්‍යව්‍ය ඥානයෙන් වැසමිය යන අදහස ඇති කරගෙන සංස්කාරයන් සිහි කරන්නට පටන් ගත්තාම යෝගාවචරයා හට ඒ කාලයේ මුළුල්ලෙහිම සංස්කාරයන්ගේ උද්‍යව්‍ය දෙක පෙනෙන්නට වෙයි. පිරිසිඳගත් කාලය සම්පූර්ණ වූ පසු මේ කාලය තුලදී සංස්කාරයන්ගේ භංගයම බලමිය යන අදහසින් සංස්කාර සිහිකිරීම පටන් ගත්තාම ඔහුට ඒ කාලය තුළදී සිහිකරන වාරයක් පාසාම සංස්කාරයන්ගේ භංගය පෙනෙන්නට වෙයි.
නියමිත කාලයේ බංග ඥානයෙන් යුක්ත වාසය කොට අනතුරුව බය ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සංස්කාර සිහි කරන කලෙහි සිහි කිරීමක් පාසා බය ඥානය ඇති වෙයි බය ඥානයෙන් යුක්ත විසීමට නියම කරගත් කාලයේ ඉක්මීමෙන් පසු සංස්කාරයන්ගේ ආදීනව දැකීමේ අපේක්ෂාවෙන් සිහි කිරීම පටන්ගත් පසු සිහි කිරීමක් පාසාම සංස්කාරයන්ගේ ආදීනව පෙනෙන්නට වෙයි ඒ ඥානය පැවැත්වීමේ නියමිත කාලය ඉක්මීමෙන් නිබ්බිදා ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සංස්කාර සිහි කිරීමට පටන් ගත්තාම සිහි කිරීමක් පාසාම සංස්කාරයන් කෙරෙහි කලකිරීමේ ඥානය ඇති වේ නියමිත කාලයෙන් පසු මුංචිදු කම්‍යතා ඥානය ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සංස්කාර සිහි කරන කලෙහි සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති බැවින් යුක්ත වූ සංස්කාර හැර දමනු කැමැත්තෙන් යුක්ත වූ මුංචිතු කම්‍යතා ඥානය සිහි කිරීමක් පාසා ඇතිවන්නේය නියමිත කාලයේ ඉක්ම ගිය පසු පටිසංකා ඥානය බලාපොරොත්තුවෙන් සිහි කිරීම පවත්වන කලෙහි දුක්ඛ වේදනා දැනෙන්නට වීම ඉරියව් නිතර වෙනස් කරන්නට සිත්වීම භාවනා ගැන සතුටක් ඇති නොවීම යන මේවා සහිත පටිසංකා ඥානය සිහි කිරීම සමග ඇතිවන්නේය පටිසංකා ඥානය පැවැත්වීමේ කාලයේ ඉක්ම ගිය පසු සංඛාර උපේක්ඛා ඥානය ගැන බලාපොරොත්තුවෙන් විදර්ශනාව ආරම්භ කර කලෙහි උත්සාහයක් නැතිව ඉබේම වැටෙන්නාක් මෙන් සංස්කාරයන් වැටෙන ඉතා සියුම් වූ සංඛාර උපේක්ඛා ඥානය ඇති වෙයි මෙසේ කාල පරිච්ඡේද කරගෙන භාවනා කරන කලෙහි ඔරලෝසුවේ කටුව ඉලක්කමෙන් ඉලක්කමට පැමිණෙන්නාක් මෙන් පිළිවෙලින් යෝගාවචරයාගේ සිත ඒ ඒ ඥානයට පැමිණෙන හැටි දැකිය හැකිවනු ඇත මෙසේ එක්වරක් භාවනා කිරීමෙන් පිරිසිදු ලෙස ඥානයන්ගේ පැවැත්ම සිදු නොවුනහොත් නැවත නැවතත් එසේ භාවනා කරනු භාවනාව දියුණු වී ඇති තැනැත්තන්ට 40 වරක් 50 වරක් සංස්කාර සිහි කිරීමෙන්ම සංස්කාර උපේක්ෂා ඥානයටම පැමිණිය ඵලයට සමවැදිය හැකිය ඥාන විශේෂෙහි විශේෂ වශීභාවයක් ඇතියන්ට යනේන කනබොන අතර පවා සමවතට පැමිණිය හැකි බව කියනු ලැබේ මතු මාර්ග සඳහා භාවනා ක්‍රමය සෝවාන් ඵලයට ඉක්මනින් සමවැදිය හැකි ලෙසත් සමාපත්තිය බොහෝ වේලාවක් පැවැත්විය හැකි ලෙසත් පුරුදු පුහුණු කර ගැනීමෙන් පසුව මතු මාර්ගඵල සඳහා භාවනාව පටන් ගත යුතුය. එය කළ යුත්තේ මෙසේය. මෙතෙක් දින ගතවනතුරු මාගේ සිත මා ලබා සිටින ඵලයට නොපැමිණේවා මා කරන භාවනාවෙන් මාගේ සිත මතු මාර්ගයට ඵලයටම පැමිණේවායයි තදින් ඉටාගෙන ඇතිවන කාය චිත්තයන්ගේ ආකාර විශේෂ පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. තමා ලබා සිටින ඵලයට සමවැදීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම නොහලහොත් කරන භාවනාවේ බලයෙන් ඔහුගේ සිත නැවත නැවත ලබා සිටින ඵල සමාපත්තියටම වැටෙන්නේය. ලබා සිටින ඵලයට නොපැමිණෙනසේ කලින් අදිෂ්ඨාන කළ යුත්තේ එහෙයිනි. අදිෂ්ඨානය කාල නියමයක් ඇතුව කළ යුත්තේ නියමිත කාලය තුලදී මතු මාර්ගයට ඵලයට නොපැමිණිය හැකිවුවහොත් නැවත ලබා සිටින ඵල සමාපත්තියට පහසුවෙන් සමවැදිය හැකිවනු පිණිසය. මතු මාර්ග සඳහා භාවනා කරන්නවුන්ගෙන්
සමහරුන්ට දින 1 2 කින්ද 3 4 කින්ද මතු මාර්ගයට පැමිණිය හැකිවන්නේය. සමහරුන්ට මතු මාර්ගයට පැමිණීමට බොහෝ කල්ද ගතවන්නේය. දින පරිච්ඡේදයක් නැතිව මා ලබා සිටින ඵලයට නැවත නොපමිණේවායයි තදින් ඉටාගත් තැනැත්තාට කළ භාවනාවෙන් ඉක්මනින් මතු මාර්ගයට නොපමිණිය හැකිව තමා පැමිණ සිටි ඵලයටවත් නැවත පැමිණෙනු කැමැත්ත ඇති වූ කල්හි ඉහත කී අදිෂ්ඨානය නිසා එයට නොපමිණිය හැකිවොත් ඔහුට භාවනාව අමහිරි විය හැකිය. ලැබූ ඵලයට නැවත නොපැමිණීම කාල පරිච්ඡේදයක් ඇතුව ඉටාගත් කලෙහි ඒ කාලයේ ඉක්මීමෙන් පසු ඒ පුද්ගලයාට තමාලත් ඵලයට සමවැදී නිවන් සුවය ලැබිය හැකිය. කාල පරිච්ඡේදයක් කර ගැනීමේ ප්‍රයෝජනය එයයි. කියන ලද පරිදි ඉතා මතු මාර්ගයට විදර්ශනා කරමි යන අදහසින් මතු මතු වී එන කාය චිත්ත විකාරයන් පෙර පරිදි සිහි කරන්නට පටන් ගත්තාම උද්‍යව්‍ය ඥානයේ පටන් පෙරසේම පිළිවෙලින් විදර්ශනා ඥානය පහළ වෙති. ඒවා පහළ වන කලෙහි ලැබූ ඵලයට සමවැදීම සඳහා භාවනා කිරීමේදී පහළ වන විදර්ශනා ඥානයන් මෙන් නොව මුලින් මාර්ගයට පැමිණීම සඳහා විදර්ශනා කිරීමේදී ඒ ඥානයන් පහළ වූ පරිදි පහළ වෙති. උද්‍යව්‍ය ඥානය ලපටි කාලයේදී ආලෝක හා නොයෙක් රූපයන්ද පෙනෙන්නට විය හැකිය. දුක්ඛ වේදනාද ඇති විය හැකිය. නාම රූපයන්ගේ උද්‍යව්‍ය දෙකද හොඳින් ප්‍රකට වෙයි. ලැබූ ඵලයට සමවැදීම සඳහා විදර්ශනා කිරීමේදී ඇසිල්ලකින් සංස්කාර උපේක්ෂා ඥානයට හා ඵලයට පැමිණෙන නමුදු මතු මාර්ගය සඳහා විදර්ශනා කිරීමේදී ඥානය බලවේගයෙන් හීන වුවහොත් පහළ පහළ ඥානවලම බොහෝ කල යෝගාවචරයාගේ සිත පවතින්නට වන්නේය. එහෙත් මුලින් භාවනා කළ කාලයේදී තරමට ඥාන ඉපදවීමට අපහසුද නොවේ. කල්ද ගත නොවේ. සමහර කෙනෙකුට එක් දිනයකදීමද සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණිය හැකි වන්නේය. මතු මාර්ගයේ සඳහා භාවනා කිරීමේදී පෙරට වඩා පහසුවෙන්ද පුළුල් අන්දමටද පිරිසිදු ලෙසද සංස්කාර වැටහීම සිදුවෙයි. සංස්කාරයන් ගැන බියවීමය, සංස්කාරයන්ගේ ආදීනවය දැකීමය, සංස්කාරයන් කෙරෙහි කලකිරීමය, සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තය, සංස්කාරයන් කෙරෙන් සිත හැකිලීමය යන මේවාද පෙරට වඩා හොඳින් සිදුවෙයි. ලැබූ ඵලයට සමවැදීම පැයකට කීප වාරයක් වුවද කළ හැකි වන නමුත් මතු මාර්ගය සඳහා විදර්ශනා කරන කල්හි සංස්කාර උපේක්ෂා ඥානෙහි සමහරුන්ට බොහෝ කල් ගත කරන්නට සිදුවෙයි. සමහරුන්ට එක් දිනකින්ද දෙදිනකින්ද මතු මාර්ගයට පැමිණිය හැකි වෙයි. සමහරුන්ට මතු මාර්ගයට පැමිණීමට මාස ගණන් අවුරුදු ගණන්ද කාලය ගත වෙයි. සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණ එය වඩන යෝගාවචරයාගේ ඥානය මතු මාර්ගයට පැමිණීමට සුදුසු වන පමණට දියුණු අවස්ථාවේදී සෝවාන් මාර්ගයට ඵලයට පැමිණියාක් මෙන්ම විශේෂයෙන් පිරිසුදු ඥාන දර්ශනය කීපවරක් ඇතිවීමට අනතුරුව යෝගාවචරයාගේ චිත්තය නිර්වාණ ආරම්මණයට පැනවැදීම වශයෙන් ද්විතීය මාර්ග ඥානය වූ සකෘදාගාමි මාර්ග ඥානය ඇති වෙයි. අනතුරුව මාර්ගඵල නිර්වාණ
ප්‍රහීන ක්ලේශ ශේෂ ක්ලේශ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ඥානියෝද සුදුසු පරිදි ඇති වෙති. අනතුරුව පෙරසේම සංස්කාරයන් සිහි කරන්නට පටන් ගත්තාම උද්‍යාවේ ඥානයේ සහිත ඊතා පිරිසිදු සිත් පරම්පරාව සුදුසු පරිදි ඇතිවන්නාහ. මෙතකින් දක්වන ලදියේ සකදාගාමි මාර්ගයට හා ඵලයට පැමිණීම දක්වා ඇති භාවනා ක්‍රමයයි. තෘතීය මාර්ගයට හෙවත් අනාගාමි මාර්ගයට පැමිණෙනු කැමති යෝගාවචරයා විසින් දින නියමයක් කර මේ කාලය තුලදී මාගේ සිත ලබා සිටින සකදාගාමි ඵල සමාපත්තියට නොපැමිණේවා මතු මාර්ගයේ වූ අනාගාමි මාර්ගයටම පැමිණේවා යයි අදිෂ්ඨාන කරගෙන ඇතිවන ඇතිවන කායික මානසික ක්‍රියා විශේෂයෙන් පෙරසේම සිහි කරන්නට පටන් ගත යුතුය. එසේ කරන කලෙහි උද්‍යාවේ ඥානයේ පටන් විදර්ශනා ඥානයන් පෙරට වඩා පිරිසුදු ලෙස පිළිවෙලින් ඇතිවි යෝගාවචරයාගේ සිත සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණෙන්නේය. තෘතීය මාර්ගයට පැමිණීමට තරමට ඥානය මෝර්ණතෙක් යෝගාවචරයාගේ සිත එහිම පවතිනු ඇත. සෑහෙන පමණට ඒ ඥානය මේරු අවස්ථාවකදී සංස්කාර නිරෝධය වූ නිර්වාණ ධාතුවට පෙර පරිදීම ඔහුගේ සිත පැමිණීම වශයෙන් තෘතීය මාර්ග ඥානය යෝගාවචරයා හට පහළවන්නේය. ඉක්බිති පෙර පරිදි ප්‍රත්‍යවේක්ෂා ඥානයෝද ඇතිවන්නාහ. මේ අනාගාමි මාර්ගයට ඵලයට පැමිණෙන ආකාරයයි. සතරවන මාර්ගය වූ අරහත් මාර්ගයට පැමිණෙනු කැමති යෝගාවචරයා විසින් පෙර පරිදිම අදිෂ්ඨාන කොට මතුවන මතුවන කායික චෛතසික ක්‍රියා විශේෂයෙන් පෙර පරිද්දෙන්ම සිහි කරන්නට පටන් ගත යුතුය. ඒ සඳහා අමුතුවෙන්ම කළ යුතු විශේෂ භාවනාවක් නැත. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ යයි එක මාර්ගය යයි බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ හේනි. එසේ කරන යෝගාවචරයාට උද්‍යව්‍ය ඥානයේ පටන් පිළිවෙලින් විදර්ශනා ඥානය ඇතිවන්නේය. නොබෝ කලකින්ම ඒ යෝගාවචරයා සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණෙන්නේය. එය මෝරන්නට සමහර විට කලක් ගත විය හැකිය. රහත් වීමට සෑහෙන පමණට සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණෙන්නේය. එය මෝරන්නට සමහර විට කලක් ගත විය හැකිය. රහත් වීමට සෑහෙන පමණට සංස්කාර උපේක්ෂා ඥානය දියුණු වූ විටක පෙර සේම අරහත් මාර්ග අරහත් ඵල සිත් ඇතිවීමෙන් යෝගාවචරයාගේ සිත සංස්කාරයන්ගෙන් මිදී පරම සාන්ත නිර්වාණ ධාතුවට පැමිණෙන්නේය. ඉන්පසු ප්‍රත්‍යවේක්ෂා ඥානයෝ පහළ වෙති. මෙහි පිළිවෙලින් මගඵලවලට පැමිණෙන ආකාරය කියන ලදුවේ මොහුකල පාරමිතා ඇති පුද්ගලයන්ගේ වශයෙනි. පාරමිතා ඥානය නොමුහුකල පුද්ගලයන්ට සංස්කාර උපේක්ෂා ඥානයට පැමිණ මගඵලවලට නොපැමිණ සිටින්නට සිදුවෙයි. විශේෂයෙන් ප්‍රථම ඵලයට පැමිණි පුද්ගලයන්ට වැඩිකල් ගත නොකොට වැඩි වෙහෙසක්ද නැතිව සකදාගාමි මාර්ගයට පැමිණිය හැකි වෙයි. එසේ ඉක්මනින් පහසුවෙන් ඔවුනට අනාගාමි මාර්ගයට පැමිණෙන්නට නොහැකිවන බව කියනු ලැබේ. සෝවාන් පුද්ගලයාට පහසුවෙන් සකදාගාමි ඵලයට පැමිණිය හැකි වන්නේ සෝවාන් සකදාගාමි මාර්ග දෙකෙහි එකිනෙකට වැඩි වෙනසක් නැති බැවිනි. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රයෙන් සෝවාන් සකදාගාමි පුද්ගලයන් දෙදෙනා සම්පූර්ණ කර ඇත්තේ සීල ශික්ෂාව පමණකි. ක්ලේශ ප්‍රහාණයාගේ වශයෙන්ද සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය නොකළ
අමුතු ක්ලේශයන් සකදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය නොකරනු ලැබේ. සෝවාන් සකදාගාමි මාර්ග දෙකෙහි වැඩි වෙනසක් නැතැයි කියන ලදී එහෙයිනි. අනාගාමි මාර්ගයට පැමිණීමට සමාධිය සම්පූර්ණ විය යුතුය. අරහත් මාර්ගයට පැමිණීමට ප්‍රඥාව සම්පූර්ණ විය යුතුය. සෝවාන් මගට පැමිණි පුද්ගලයන්ට අනාගාමි අරහත් මාර්ගවලට පැමිණීමට කල්ගත වන්නේ සමාධි හා ප්‍රඥා යන දෙක සම්පූර්ණ කළ යුතු බැවිනි. පාරමිතා ඥානය සම්පූර්ණ වූවෙකු විසින් ක්‍රමානුකූලව උත්සාහයෙන් භාවනාවෙහි යෙදුණහොත් ඒ පින්වතාට ඔහුගේ පාරමිතා ඥානයේ ප්‍රමාණයට යම්කිසි මාර්ගඵලයකට වර්තමාන භවෙහිම පැමිණිය හැකි වන්නේය. මේරු අතීත පාරමිතාව ඇතද උත්සාහ නොකරන්නා වූ තැනැත්තා නිකම්ම මගඵලවලට නොපැමිණෙන්නේය. පාරමිතාව ඇති නැති බව දත හැක්කේද භාවනා කර බැලුවහොත්ය. උත්සාහ කරන කල්හි පාරමිතා ඥානය වඩා මුහුකුරා ඇති යෝගාවචරයන්ට ඉක්මනින් මගඵල ලැබිය හැකි වන්නේය. පාරමිතා ඥානය වඩා නොමුහු කළ යෝගාවචරයන්ට මගඵල ලැබීමට වැඩි කලක් වීරය කරන්නට සිදුවන්නේය. වීරය කර කල්හි මේ ජාතියේම මගඵල ලැබීමට තරම් භාග්‍යයක් නැති අයට ඒ කරන උත්සාහය අනාගතයේදී මගඵල ලැබීමට පාරමිතාව වන්නේය. එබැවින් මේ සතිපට්ඨාන භාවනාවෙහි යෙදීම කවුරෙකුට වුවත් නිෂ්ඵල නොවන්නේය. එහි අවසානය සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණීමය. නුවණැත්තෝ මේ සතිපට්ඨාන භාවනාව කොට ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගෙන් මිදී බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද අග්‍ර සුඛය වූ ලෝකෝත්තර නිර්වාණයට පැමිණේවා. මෙතකින් අරහත්වේ දක්වා ප්‍රතිපත්ති ක්‍රමය නිමිය. මහාචාර්ය රේරුකාණී චන්දවිමල මහානායක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන භාවනා ක්‍රමය නිමිය.